आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख आसियत रात्रि प्रवृत्ति विकास में मम कविंदु विजय वर्धन प्रथम सिरास्तल රට අරාජික කරන්න එපා මේ වෙලාව වැඩ වර්ජන උද්ඝෝෂණ කරන වෙලාවක් නෙවෙයි අපි අතර තරඟයක් නැහැ ජනපති ජාති අමතමින් කියයි තව විනාඩි 30කින් ලබන 30වනදා දක්වා දිවයිනටම නිරෝධායන ඇඳිරි නීතිය කෘෂිකාර්මික ඇඟලුම් ඉදිකිරීම් අපනයන සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව ඖෂධ අලවිසල් විවෘතයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා මෙහෙයුම් අඛණ්ඩව නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩි වෙයි සිදුකල පරීක්ෂණ 88කින් 84ක් ඩෙල්ටා ආසාදිතින් දිවයින පුරාම ඩෙල්ටා ආසාදිතින් ව්‍යාප්ත වෙලා ඩෙල්ටාවේ විකෘති ප්‍රභේද 3ක් සහිත රෝගීන් කොළමින් හඳුනාගත්තා වෛද්‍ය චන්දිම ජීවන්දර කියයි රට පුරා ඉන්ධන පෝලිම් රට තුල ඩොලර් හිඟයි ඒත් ඉන්ධන හිඟ නැහැ තෙල් බහර ඇමති උදේ ගම්මන් පිල කියයි අපේ රටේ තෙල් තියෙන්නේ උපරිම දින 27කට විතරයි රජයේම මන්ත්‍රී චන්දිම කියයි කළු විරෝධයට සමගි ජන බලවේගීත් සහය විපක්ෂයේ භූමිකාව හැමදාමත් දවල් මිගෙල් රෑ ඩැනියෙල් ඇමති රෝහිත කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් जनाधिपति गोटाबे राजपक्ष महता आज रात्रि जातियामतमें विशेष प्रकाशयक् सिदु करनु लबुवा कोविड व्याप्ति हमुवे पवतिन वर्तमान तत्वे संबंधयेन जनाधिपतिवरया एहिदी दीर्घ लेस करुणु पहेदिली कला අපි විටින් විට රට වසා දමන්නට ක්‍රියා කළත් එම තීන්දුවේ අතුරු ප්‍රතිඵලත් අපි තේරුම් ගත යුතුයි රට වසා දැමුව හොත් සංචාරකයන් ගෙන්වා ගැනීම මුල සිට ආරම්භ කරන්නට සිදු වෙනවා සම්පූර්ණයෙන් රට වසා දැමීම තුලින් වන බලපෑම ජනතාව තේරුම් ගත යුතුයි රටේ ආර්ථිකය නැවතත් සම්පූර්ණයෙන් කඩා වැටෙන්නට ඉඩ දෙන්නට අපට හැකියාවක් නැහැ එසේ වුවත් කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මාස 30 වන සඳුදා උදෑසන 4 දක්වා රට වසා තැබීමට මා තීරණය කළා මේ తත්වය විවිධ මතදාරී වෘත්තීය සමිති වෛද්‍යවරුන් අනිකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරඟයක් හෝ ඝට්ටනයක් නොවේ අපි යථාර්ථය තේරුම් ගත යුතුයි මේ වැඩ වර්ජන උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණා රට අරාජික තත්ත්වයට පත් කරන්නට සූදානම් වෙන්න එපා මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි අද මැදම රාත්‍රී 10 සිට ලබන 30 වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන්නා එන්නත්කරණය මූලික කරගැනීමෙන් එම කටයුතු සිදු කර ගැනීම සඳහා මෙම පියවරගත් බවද ජනාධිපතිවරයා පවසනවා මෙම දින 10ක කාලය තුල අත්‍යවශ්‍ය සේවා ඇඟලුම් අපනයන සහ කෘෂිකර්ම කටයුතු නියමිත පරිදි පවත්වාගෙන යාමට අවසර ලැබෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොවිඩ් මර්ධන විශේෂ කමිටු රැස්වීම පිළිබඳව මුළු රටේම අවධානය යොමුව තිබුණේ පවතින තත්ත්වය අනුව රට වසා තැබීම සඳහා මෙම සාකච්ඡාවේදී තීරණය කිරීමට නියමිතව තිබුණ නිසායි. මේ අනුව අද රාත්‍රී 10 සිට අගෝස්තු මාස 30 වනදා එනම් සඳුදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. වයස අවුරුදු 60ට වැඩි මෙතෙක් එන්නත් ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබා දීම ඉලක්ක කරගනිමින් මෙම තීරණයට එළඹි බවත් සැප්තැම්බර් 1 වෙනිදාට පෙර ඔවුන් එන්නත් කර අවසන් කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. නිරෝධායන නීති කඩකරන්නන් පිළිබඳව සොයා ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටද ජනාධිපතිවරයා මෙහිදී පොලිස් राज्यमाधान අද නම් 20 වන දින රාත්‍රී 10 සිට
තිස්වන සඳුදා උදෑසන 4 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය විසින් තීරණය කළා තිබෙනවා. මෙම කාල සීමාවේදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහාත් ඇඟලුම් කර්මාන්ත ශාලාවල රැකියාවල නියමිත වුණු අයලුන් සඳහාත් එවැගේම කෘෂි කර්මාන්තය යෙදෙන අයලුන් සඳහාත් එවැගේම ඖෂධ ශාලා විරුද්ධව තබා ගැනීමටත් අවසර ලබා දීලා තිබෙනවා. විශේෂයෙන්ම මෙහිදී අවසර පත්‍රයක් මේ සඳහා රැකියාවලට යන අයලුන් සඳහා විශේෂ අවසර පත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නැහැ. මාර්ග බාධකවල කටයුතු කරන ලබන ශ්‍රී ලංකා පොලිසිය සහ හමුදාවේ නිලධාරීන් වරුන්ට ඔබගේ අනන්‍යතාව පෙන්වීමෙන් ඔබට එම රැකියාවන් සඳහා යෑමට අවසර ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. මෙම නිරෝධායන ඇඳිරි නීති කාල සීමාවේදී මෙතෙක් වයස අවුරුදු 60ට වැඩි එන්නතක් ලබා නොගත් අයලුන් සඳහා විශේෂ වූ එන්නත් කරන වැඩසටහනක් කිරීමට රජය විසින් තීරණය කරලා තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමග ජනතාව අවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීමට දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය අද තීරණය කළ බව පැවසීමත් සමගම මෙවන විට ජනතාව සිය අත්‍යවශ්‍ය බඩු බාහිර ආදිය මිලදී ගැනීමට වෙළඳසැල් අසල දිගු පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. දිවයිනේ සෑම ප්‍රදේශයකම වෙළඳසැල් වල මෙලෙස පොලිම් දිගු වෙමින් පවතින බවටයි අප වාර්තාකරුවන් පවසන්නේ. ජනතාව අත්‍යවශ්‍ය ආහාර පාන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට මෙලෙස පොලිම් වල රැඳී සිටිද්දී බාර් අසලද දිගු පොලිම් දක්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. රටේ බොහෝ පාර්ශ්වයන්ගේ ඉල්ලීම වුණේ රට වහන්න කියන එක. රට වසා දමන්න දැන් තීරණය ලැබිලා. මේ තීරණය රජයේ ප්‍රකාශයට පත් කරන්න කලින් සහ ප්‍රකාශයට පත් කළාට පසුවත් විවිධ අදහස් පළ වුණා. මේ අද කොවිඩ් සහ ලොක්ඩවුන් ගැන ඇසුණු කතා. වැදගත්ම කාරණය තමයි නියමිත වේලාවට නියමිත තීන්දුව ගැනීම. පවා වෙල ගන්න හැම තීන්දුවක්ම බන්ධික වර්ණ වෙන ජීවිතයකින්. රටක මානව සම්පත නැත්තම් ආර්ථිකයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊනියා විපක්ෂයට ඕන කරන්නේ රට අගුළු දාලා ආර්ථිකේ වට්ටලා රට අරාජිකත්වයකට පත් කරලා අපාලිත තත්වයක් හදන්න. රට හැටි ඉස්සලා ගන්න පොදු ජාතික තීරණයකින් විතරයි කොවිඩ් වසංගතය පැතිරෙන එක වැටබඳින්න පුළුවන්. ඒක කරන්න ඕනේ රජය. දැන් අද මොකද්ද මේ කරේ? ලොක්ඩවුන් කිරීමක් කරනවා කියලා ප්‍රවෘත්තියක් පළ කරා. දවස් 10කට රට වහනවා කියලා. දැන් මේකේ ප්‍රතිඵලෙ මොකක්ද? මේකේ ප්‍රතිඵලෙ තමයි මිනිස්සු දැන් මේ පණිවිඩය ලැබිච්ච ගමන් මිනිස්සු කඩවල රැස් වෙනවා, බඩමුට්ටු ගන්න pore කරනවා. මේකෙන් නැවත වතාවක් තව වටේකින් මේ වසංගතේ බෝ වෙන්න මේ ක්‍රියාමාර්ගෙම හේතු වෙනවා. රටේ ඇඳිරි නීතියක් දැම්මොත් එතකොට කන්න බඩු නැහැ. පිටකොටුවෙත් බඩු නැහැ. අනිත් කඩත් ඔක්කොම වැහිලා. ඊළඟට මම දන්නවා කට්ටිය කියන්නේ අපිට කන්න නැහැ කියලා. සල්ලි දුන්නත් තියනවා බෙදලා සල්ලි දුන්නාට සල්ලි කන්නද කියලා. දැන් මේ ආණ්ඩුව වැඩ කරන විදිය බැලුවාම පේන්නේ අර කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම ඒ උඹ දැන් ඉන්නේ හෙළුවෙන් කියලා. එතකොට ටග් ගාලා කරන්නේ මොකද්ද? මොකක් හරි ළඟ තියෙන එකත් හේතු කරගෙන මේක වහ ගන්න බලනවා. එහෙම වෙලා ටිකක් වෙලා ගිහිල්ලා පහත බලනකොට අම්මා ටොනික් පියන එකකින් තමයි වහගෙන ඉන්නේ. අපි රටේ ආර්ථික ශක්තියට දායක වීම සඳහා මගේ පණිවිඩයත් මේ මාසය තුල 50%ක් මම ලබා දෙන ඉඩකම ජාතික අරමුදලට. රටේ ජනතාවට සත්‍යයක් දෙයක් රට වහනකොට නඩත්තු කරගන්න මුදල් නැහැ. හැබැයි සල්ලි අච්චු ගහලා හරි කිලෝමීටර් ලක්ෂේ පාරවල් කාපට් කිරලා යන්න පුළුවන්. අපි ආසයි කාපට් දාලා පාරවල් දෙනට අපේ රටේ අනික් දේවල් සම්බන්ධයෙන් අපි කැමති. හැබැයි මේ කාපට් දාපු පාරවල් හදන්නේ මෙරටේ මලමිනී ගෙනියන්නද? එදා පාරට බැහැලා 2000 3000 එකට ගුලි වෙලා සටන් පාට කියලා එක ටැක්ටරේන ගලා කෑ ගහපු අයම දැන් කියනවා ඉතා ඉක්මන රට ලොක්ඩවුන් කරන්නලු. දවල් මිගෙල් රෑ ඩැනියෙල් වගේ. අපි හැමෝම කැමති ජීවිතයක් අද උනත් බේර ගන්න. අපිට තියෙන ජීවිත බේර ගන්න ගමම්ම මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්නත් ඕන. ජීවිත බේර ගන්න නම් අපි රට වහන්න ඕනේ නම් 100%
පණාකින් පඩිය අපිට දෙනවද කියලා පගා ඉල්ලන තත්වයට මේ රජය පත් වෙලා තියෙන්නේ කියන එක අපි ඉත වේදනාවෙන් කියන්න ඕනේ. අද ලංකාව දසලක්ෂයකට මිය යන ප්‍රමාණය අනුව ගත්තහම ලෝකෙම්ම පළවෙනි ස්ථානයේ පසු වෙනවා. දෙවෙනි ස්ථානයේ පසු වෙන්නේ මැලේසියාව. මැලේසියානු ආණ්ඩුව නම් ලැජ්ජබිය තියෙන ආණ්ඩුවක්. ඒ නිසා මැලේසියානු අගමැතිවරයා ඒ රටේ ජනතාවගේ විරෝධයේ මැද්දේ ගෙදර ගියා. මම අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා මේ වෙලාවේ අඩුම තරමේ මාසයකටවත් මේ රට වහලා දාන්නට කියලා. එහෙම නැතුව කවදාකවත් මේ රටේ මේ වසංගතයෙන් ජන ජීවිතයේ මුදවා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එක ඇන්ටිජන් කට්ටලයකින් රුපියල් 24,000ක පමණ සුද්ධලාභයක් ලැබෙනවා. මීටත් වඩා අඩුවෙන් ඉන්දියාවෙන් මේ උපාංග කට්ටල ලබා ගැනීමේ හැකියාව තියෙනවා. කොරෝනා ආසාදිත තත්වයන් යටතේ කෙඳිරිගාමින් ජීවිත ඉල්ලා දුකින් පෙළෙන ජනතාවට කරන සැලකිල්ල මේකද? නව සෞඛ්‍ය ඇමතිතුමාට මෙන්න අභියෝගයක්. වහාම මේ තත්වයට විසඳුම් දෙන්න. මිත්‍යාවෙන් මිදී විද්‍යාවෙන් තීන්දුගෙන කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඕනෑම පුද්ගලයෙකු සලිත කරන මට්ටමේ තැනකට රට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කෙටි කලකට රට වසා දැමිය යුතු බව පවසමින් අද නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයෙන් මේ මහතා පෙන්වා දෙන්නේ දිනපතා සිදු කරන පරීක්ෂණ ඉහළ නැංවීම, අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් මෙරටට ආනයනය කිරීම, මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්නට නොදී නිසි පරිදි කළමනාකරණය කිරීම ආණ්ඩුවට පැවරී ඇති වගකීමක් බවයි. එමෙන්ම මෙම වෛරසය සමග අරගල කළ යුත්තේ විද්‍යාත්මකව මිස පොහු හිතුවක්කාරය පදනම් කරගත් දේශපාලනිකව සහ මිත්‍යාදෘෂ්ටිය පදනම් කරගත් ත්‍යාව මත නොවන බවද විපක්ෂ නායකවරයාගේ නිවේදනයෙන් පෙන්වා දෙනවා. මේ අතර සමගි ජනබලවේගය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කොවිඩ් වර්තමාන තත්ත්වය සහ ඖෂධ හිඟිය සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් පළ කළා. චන්න ජයසුමන රාජ්‍ය අමතිවරයා, එයා කතා කරනවා, එයා මේක විහිළුවට අරගෙන පාර්ලිමේන්තුවේ ජෝකරෙක් විදියට රඟපානවා. මේ තරම් ඛේදවාචකයක්, මේ තරම් වසංගත තත්ත්වයකින් රට මෙහෙම තත්ත්වයකට තියෙද්දී එයා උත්තර දෙනවා, එයා කාටද බනින්නේ? විපක්ෂ නායකට. මොකද්ද මේ ටොසිලිසුමා බෙහෙත නැහැ කිව්වයි කියලා. ඒ බෙහෙත නෙවෙයි, තව මම ලයිස්තුව ඉදිරිපත් කරන්න නැති බෙහෙත් එක. ටොසිලිසුමා කියන්නේ ඇත්තරම තමුන්නාසර දන්නවා, මේ රෝගේ උත්සන්න වුණාම මෙන්න මේ ටොසිලිසුමා කියන ඖෂධය ආන්ස කරනවා. සමහර වෙලාවට සමහරලාට මැන්ති වෙන්නත් පුළුවන්. ඒතොර මෙන්න මේ ටොසිලිසුමා එක අද හොයනවා. සමාගමෙන් කිව්වා එකක්වත් නැහැ. අද දැන් මෙයා කියනවා ඕන තරම් තොසිලිසුමක් තියෙනවායි කියලා විහිළු කරනවා විපක්ෂ නායකතුමාට. අද විපක්ෂ නායකවරයා දන්න සෞඛ්‍ය තත්ත්වයවත් මේ ඖෂධ පිළිබඳ ඇමතිවරයා දන්නේ නැහැ. රටේ මොකද තියෙන තත්ත්වය විපක්ෂ නායකතුමා දන්න ටිකවත් මේ මිනිහා දන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ 200 ගාණක් මැරෙනකොට මේගොල්ලෝ පොළොව පස් කාලා හැප්පුණේ. අද බල්ල බලල්ලු ගාණට මිනිස්සු මැරෙනවා. අද බෙහෙත් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. අද සේලයින් හිඟයක් නිර්මාණය වෙමින් පවතිනවා. වෛද්‍ය කාර්ය මණ්ඩල රෝගී තත්ත්වයට ගොදුරු වෙනවා. වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සමහර අය මේ තත්ත්වයෙන් ගොත් ඉදිරියේදී මෙය දෙන්න පුළුවන්. එතකොට සමස්ත සෞඛ්‍ය පද්ධතියම කඩා වැටෙන්න පුළුවන්. මෙරට කොවිඩ් මරණ හා රෝගීන් අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හේතුව ඩෙල්ටා වෛරසයේ බව විශේෂඥයින් පවසනවා. කොවිඩ් වෛරස් ප්‍රභේද පිළිබඳව සිදු කළ නවතම පර්යේෂණයේ වාර්තාවද අද සෞඛ්‍ය අමාත්‍යාංශයට බහර දී තිබෙනවා. ඩෙල්ටා රෝගීන් විශාල ප්‍රමාණයක් සිටින බවට මෙම දත්ත අනුව පෙනී යන බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා. මේ වන විට හඳුනාගෙන ඇති ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනම සහිත රෝගීන් කොළඹින් හඳුනාගෙන ඇති බවද ඔහු පැවසුවා. ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පිළිබඳ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කළ නවතම පර්යේෂණ වාර්තාව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසල ගුණවර්ධන මහතා වෙත බහර දුන් බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම පර්යේෂණයේදී ඩෙල්ටා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වූ බවයි. අපි මේ සැරේ විශ්ලේෂණ පර්යේෂණ සඳහා සාම්පල් 88ක් යොදා ගත්තා. මේ 88ෙන් 84ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආශ්‍රිතව රෝගීන්. මේ පුද්ගලයන් ජීවයේ විවිධ ප්‍රදේශණයෙන් වාර්තා වුණා. ප්‍රධාන වශයෙන්ම අපි කොළඹ නගරෙට ටිකක් වැඩිපුර අවධානයක් යොමු කරා. ඒක මාළඹේ, මහරගම ඒ ආශ්‍රිත ප්‍රදේශවලත් අපිට ඩෙල්ටා රෝගීන් හම්බ වුණා. වවුනියාව, රත්නපුර, ගම්පහ, මධ්‍යම පළාතේ නගරවලත්, මාතලේ, නුවර, නුවරඑළිය කියන ප්‍රදේශවලත් ඩෙල්ටා ආශ්‍රිත රෝගීන් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ වන විට ලංකාව තුළ පැතිරෙන ඩෙල්ටා වේරියන්ට් එකේ විශේෂිත වූ ජාන විකෘතිතා තුනක් අපි හඳුනාගත්තා. කොළඹ නගරය තුළ මේ විකෘතිතා තුනම සහිත ඩෙල්ටා ප්‍රභේදය ප්‍රමුඛත්වයෙන් කටයුතු කරනවා. මේ නව විකෘතිතා තුන එක වෛරස් එකේ තියෙන ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ තමයි ප්‍රථම වතාවට හඳුන්වලා හම් වෙලා තියෙන්නේ.
මෙතර කොරෝනා වෛරස මර්ධන එන්න දෙකම ලබාගත් පුද්ගලයන් වෙතින් එම වෛරසය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව 65%කින් පහළ බසින බව වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. COVID-19 වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් මේවන විට ඍජු ආරයල අමාරෝහල තුලදී ළමුන් 12 දෙනෙකු මියගොස් ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පවසන්නේ දෛනිකව COVID ආසාදිත ළමුන් 25ක් 30ත් අතර ප්‍රමාණයක් එම රෝහලෙන් හඳුනා ගන්නා බවයි. ඉන්දිය රජයෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් තොගයක් මෙරටට රැගෙනීම සඳහා පසුගිය 17 වනදා ත්‍රිකුණාමල වරායෙන් පිටත් වූ ශක්ති නෞකාව පසුගිය 18 වනදා චෙන්නයි වරායට ළඟා වී තිබෙනවා. එම සායනික ඔක්සිජන් තොගය රැගත් ශක්ති නෞකාව අද අලියම චෙන්නයි වරායෙන් ශ්‍රී ලංකාව බලා පිටත් වූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා. එමෙන්ම තවත් සායනික ඔක්සිජන් තොගයක් රැගත් ඉන්දියා නාවික හමුදාවට අයත් සංග්‍රාමික යුදෝපකරණ සහ සැපයුම් ප්‍රවාහන සඳහා යොදා ගන්නු ලබන තවත් නෞකාවක් ඉන්දියාවේ විශාඛපට්නම් වරායෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාව බලා පිටත් වූ අතර ඔක්සිජන් රැගත් මෙම නෞකාවන් එළඹෙන 22 වනදා සහ 23 වනදා කොළඹ වරායට සෙන්දු වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළා. මෙතර වෙළඳ අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතාසිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා. ඔහු වැඩිදුරටත් ලිපියක් මගින් ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් වසංගතය අවසන් වනතුරු සිය වැටුප මෙලෙස එම අරමුදල සඳහා පරිත්‍යාග කරන බවයි. එසේම ජනාධිපති ලේකම්පී විජයසුන්දර මහතා ලිපියකින් ඇමතිවරයාට දෙනුම් දී ඇත්තේ මෙම ක්‍රියාව ජනාධිපතිවරයාගේද ප්‍රශංසාවට ලක් වූ බවයි. මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ වලින් 64 දෙනෙකු බෝ නොවන රෝග වලින් පැලමින් සිටි අයවලුන් බව විශේෂඥ වෛද්‍ය වින්ද්‍යා කුමාර පේලි මහත්මිය පවසනවා. ඒ කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් 6600කටම වූ මරණ සංඛ්‍යාවක් කොවිඩ් රෝගය නිසා සිදු වෙලා තියෙනවා. ඒ අයගෙන් 64කටම බෝ නොවන රෝග තිබිලා තියෙනවා. ඉතින් අපිට මේ දත්ත වලින් හොඳටම පැහැදිලි වෙනවා බෝ නොවන රෝග ඇති අය ඒ ගැන වැඩි අවධානමක් යොමු කළ යුතු කාලයක් කියලා. නිදන්ගත ස්නායු රෝග වලින් පෙළෙන සමහර අය හිතේ ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. Tamanට මේ එනත ලබා ගැනීම සුදුසුද ගැන කුමක් හෝ එනතක් ලබා ගැනීම තමයි දැනට තියෙන ප්‍රධානම ගැළවුම. ඔබ සායනවලට සහභාගී වෙන ඖෂධ ලබා ගන්න කෙනෙක් නම් එම ඖෂධ නොනවත්වා ලබා ගැනීම ඉතාම අවශ්‍යයි. කොරෝනා ආසිද ආසාදිතයයි සැකයක් නොමැති නම් PCR පරීක්ෂණයකින් තොරව අවසන් කටයුතු කිරීමට අපි අදාළ චක්‍රලේඛන පිළියෙල කරා. නමුත් ඕනෑම මරණයක් පැය 24ක් ඇතුළත කරන්න ඕනේ. රෝහලක කොවිඩ් ආසාදිත පුද්ගලයෙක් මිය ගියොත් එම මృతදේහයට පශ්චාත් මරණ පරීක්ෂණයක් කිරීම අවශ්‍ය නැහැ. කොවිඩ් ආසාදිතයයි රෝග මිනිෂ්ඨ වෙලා තියෙනවා නම් ඇඳිරි නීතිය දමනවා කියන්නේ ඉතාමත්ම ජන ජීවිතයට ලොකු බලපෑමක් ඇති වෙන තත්ත්වයක්. මේක මං හිතන්නේ කළ හැකි අනෙක් සියලු දේවල් කරලා ඉවර වෙලා නොකරම බැරි දෙයක් හැටියට ක්‍රියාත්මක කරන දෙයක්. මේ තත්ත්වය නිසි ආකාරයෙන් පවත්වාගෙන ගියේ නැත්තම් තවදුරටත් මේ රෝගයේ පැවැත්වීම වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ඉතාම අල්ප වෙනවා. පෝලිම් ගැසීම දැන් විලාසිතාවක්ද? රටේ සාමාන්‍ය තත්ත්වයක්ද? පසුගිය දිනවල ගෑස් පෝලිම් කිරිපිටි පෝලිම් සමග එන්නත් පෝලිම්ද රට පුරා දක්නට ලැබුණා. අද ඊට තවත් පෝලිමක් එකතු වුණා. ඒ ඉන්ධන පෝලිම. එන්නත් පෝලිම් කිරිපිටි පෝලිම් ගෑස් පෝලිම් වලට අලුතෙන්ම එකතු වුණු පෝලිම බවට මෙරට ඉන්ධන පෝලිම් පත්ව තිබෙනවා. කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මෙන්ම ගම්දනව් සෙසාරත් මේ ඉන්ධන පෝලිම් ව්‍යාප්ත වෙලා. මිනිස්සු ගැලුම් බෝලි උස්සගෙන ඉන්ධන රැස් කරද්දී බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල පවසන්නේ රට තුල ඩොලර් අර්බුදයක් පැවතියද ඉන්ධන හිඟයක් නොමැති බවයි. සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කරන්නේ. මෙතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාද පවසන්නේ රට තුල ප්‍රමාණවත් ඉන්ධන පවතින බවයි. දෛනික අවශ්‍යතාවයේ ලංකා පුරා තියෙන සියලුම පාරිභෝගිකයන් වෙනුවෙන් අපි ඉන්ධන අපිට අවශ්‍ය වෙන්නේ පෙට්‍රල් ගත්තොත් මෙට්‍රික් ටන් 3000 වගේ ප්‍රමාණයක්. ඒ වගේම ඩීසල් අපිට අවශ්‍ය වෙන්නේ 4500 වගේ ප්‍රමාණයක්. ශනිකව වෙච්ච පාරිභෝගික ඉල්ලීමත් එක්ක අපිට සිදු වුණා අද දිනේ අමතරව දෛනිකව තවත් පෙට්‍රල් ලෝඩ් දෙකක් ඩීසල් ලෝඩ් එකක් සහ 95 ඔක්ටේන් වර්ගයේ ලෝඩ් එකක් ගෙන්න. මේ විදිහට සෑම ඉන්ධන පෙරුම් හලකම අනවශ්‍ය විදිහට ඕලිමක් හැදිලා තියෙන තින් අපිට කියන්න තියෙන්නේ ප්‍රමාණවත් ඔගති වෙනවා. ඉදිරි සතිය ඇතුළත නැවතත් අපි ඉන්ධන ආනයන කටයුතු සිදු වෙනවා. ලංකාවට තවත් ඉන්ධන නෞකා පැමිණෙන්නට නියමිත. සති ගණනාවකට අපිට කිසිම ගැටලුවක් නැතුව ඉන්ධන ලබා දෙන්න පුළුවන්. තිබෙනවා පටු දේශපාලන අදහස් වලට යට වෙලා මේ වෙලාවේ අනවශ්‍ය වාසි ගන්න ගියොත් රට ලොකු අනතුරකටපත්.
දැන් අපි අහන ප්‍රශ්නේ ඉන්ධන හිඟයක් රට තුල නොමැති නම් ජනතාව මෙලෙස පොලිම් ගානේ ඉන්නේ ඇයි මේ මොහොත වෙන විට තියෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 65000යි දිනකට මෙට්‍රික් ටොන් 5500ක් අලෙවිව ඒ කියන්නේ දවස් 11කටවත් නැති තෙල් ප්‍රමාණයක් තියෙන පෙට්‍රල් දිනකට මෙට්‍රික් ටොන් 3000ක් දැනට තියෙන්නේ 32000යි දින 10කට ප්‍රමාණවත් පෙට්‍රල් පමණයි තියෙන්නේ 92 යලි ශනිකතේ මිල ගණන් කැඳවලා තියෙනවා තාම ඒකට ලන්සුවක් ඇවිල්ලා නැහැ හේතුව ඒ සමාගම් කියන වහාම ඩොලර් මිලියන 350 බැංකුගත කරොත් අපි බොරතල් ලැබනවා කියන බොරතල් එන එක මේ මොහොතේ දැඩි අවිනිශ්චිතයි ඇත්තටම අපිට සාමාන්‍යයෙන් උපරිම දින 27කට තමයි තෙල් සංචිත පවත්වා ගැනීමට හැකියාව තියෙන්නේ මම අමාත්‍යවරයා ඉන්න කාලේ මම උත්සාහ उपदेशन සකස් කරලා තියෙන්නේ අලුත් වැඩියා කරන්නවත් අවශ්‍ය නැහැ දිනෙන් දින වැටෙන අපේ රටේ ආර්ථිකය යලි නැගිටවන්න මහ බැංකුවත් රජයත් විවිධ පියවර ගනිමින් ඉන්නවා ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කිරීමට කටයුතු කළා මෙතුලින් අපට සිදුවන්නේ කුමක්ද ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජනක් කුමාර සිංහ මහතා පවසන්නේ ශ්‍රී ලංකා රුපියල දිගින් දිගටම පිරිහීම නිසා රටේ ආර්ථිකය දෙකොනපත් වන විලක්කුවක් බවට දැන්පත්ව ඇති බවයි. ඒ වෙද්දී අපේ රුපියල දේශීය ආර්ථිකය තුලත් පිරිහෙනවා ඒ වගේම විදේශීය ආර්ථිකය තුලත් පිරිහෙනවා. මේක දෙකොනින්පත් වෙන විලක්කුවක් වගේ ආර්ථික ක්‍රියාත්මක වෙනවා කියන්නේ අපේ රුපියල ආර්ථිකය තුලත් පල්ලම් බහිනවා ආර්ථිකයෙන් එළියට ඩොලරයට සාපේක්ෂව පල්ලම් බහිනවා දැන් උද්දමනීය ජන ජීවිතයට බලපානවා වගේම සුපිල දීසිය විලින්ද කුල තුල විශේෂම ඩොලරයට සාපේක්ෂව ප්‍රමාණය වීම අපේ සියලුම ආර්ථික කටයුතු වලට බලපානවා මොකද අපි බොහෝ ආනයන අපනයන සහ විදේශීය ණයකින් වගේ විශාල දේවල් අපේ රුපියලත් එක්ක බැඳිලා කියන නිසා එකම දේ තමයි විශේෂ වශයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය තුළට විදේශ සංචිතක ගෙන්නන ක්‍රියාමාර්ග ගැන ඊට වඩා අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම දේශීය ආර්ථිකවල දේශීය නිෂ්පාදනය වැඩි කර ගැනීම සඳහා දේශීය නිෂ්පාදනවල පිරිවැය අඩු කර ගැනීම සහ ඵලදායීතාවය වැඩි කර ගැනීම සඳහා ඊට වඩා ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා. මේ කාරණා දෙක ඔස්සේ කටයුතු කළොත් විතරයි අපේ ආර්ථිකයට සුබවාදී දැක්ම අපිට බලන්න පුළුවන් වෙන්නේ. තවමත් පිළිගන්න පුළුවන් තීරණයක් ලැබිලා නැහැ. අපි වෘත්ති අරගලය දිගටම ක්‍රියාත්මක කරනවා. ලංක ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ බව ප්‍රකාශ කළා. ගුරුවරුන් ඔන්ලයින් හැර ගිහිල්ලා අදට දින 40ක්. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කරන ලෙස රජයට බල කරමින් පසුගිය ජූලි මාස 12 වෙනිදා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කළා. ඒ අනුව රට පුරා උද්ඝෝෂණද පැවැත්වුවා. එමෙන්ම ගුරුවරුන් ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතු වලින්ද ඉවත් වුවා. පවතින කොවිඩ් තත්ත්වයේ හමුවේ උද්ඝෝෂණ ක්‍රියාමාර්ග නැවැත්වීමට ගුරු සංගම් තීරණය කළද තවමත් ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට ගුරුවරුන් කටයුතු කර නැහැ. ඒ අනුව ගුරුවරුන් ඔෆ්ලයින් ගිහින් අදට දින 40ක් ගුරු වැටුප් ගැටලුව පිළිබඳව සොයාබලා වර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කළා. එම ඇමති අනුකමිටුව සහ ගුරු සංගම් අතර අවස්ථා කිහිපයකදී සාකච්ඡාද පැවැත්වුවා. එම සාකච්ඡාවලින් අනතුරුව ඇමති අනුකමිටුව ප්‍රකාශ කළේ වර්තාව අද දිනේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කරන බවයි. ඒ අනුව මුදල් අමාත්‍යාංශයේ තීරණයට අනුව වැටුප් ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමති අනුකමිටුව ප්‍රකාශ කළා. මේ අතර ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද ප්‍රකාශ කළේ පිළිගත හැකි තීරණයක් ලැබෙන තෙක් වර්ජනය අකණ්ඩව ඉදිරියට ගෙන යන බවයි. අමාත්‍ය අනුකමිටුව සියලු යෝජනා සලකා බලලා අද දිනේ කියන්නේ සිකුරාදා මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ යෝජනාව මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කරලා එළඹෙන සබුදා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය අනුකමිටුවේ යෝජනාව ඉදිරිපත් කරනවා කියන කාරණාව තමයි දැන් අපිට කියලා තියෙන්නේ. ඒ අනුව ඒ අඟහරු
සමහරවාදා දිනේ ප්‍රකාශයට පත් වෙනවා අපිට පිළිගත හැකි විසඳුමක් තමයි අවශ්‍ය වෙන්නේ වෙනත් විසඳුම් ගේන නම් ප්‍රශ්නෙට කිසි ලෙසකින් ඒක කරන්නම් වෙන්නේ නැහැ ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද මේ යනවා වගේම අපේ අරගලයේ සියලු ක්‍රියාකාරකම් පෙරට යනවා වෙන දේවල් වෙන්නේ නැහැ රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබත් ඔබගේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි ඔබේ ජීවිතේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි ඔබට නිරෝගී බව සහ ආරක්ෂාව ඔබට සුවදායි රාත්‍රියක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න